අපේ 10 ගාන මේක k සමන 1 සිට 10 10 3න් බලය තෙක් m කියන අපේ ධරණය කියලා තෙක් e වාර 2 යට 5 වල කෙරෙන එක ධන 5 k ගණේ හි අගේ නැහනේ. අපර මේකට මූලික දැනීම පාවිච්චි කරන්න පුළුවන්. අංක 1 මම සිග්මා සංකේත කර්ණ කැලවලට මේ e පිටතට ගන්නවා. k සමාන 11 සිට 10 3 m තෙක් 2 යට 5 වල කෙරෙන එක ධන මෙතන 5 පිටතට ගත්තොත් 5 සිග්මා k සමාන 11 සිට 10 3 m තෙක් k ගණේ මම කියන තීරණ ළමයිනේ. තර එකේ සිට නෙවෙයි 11 සිට නහන්නේ. එහෙනම් මේක මම කඩලා ලියන්න අංකෙම e කොටස් දෙකකට කඩා ගන්න සිග්මා k සමාන 1 සිට 10 3 m තෙක් 2 යට 5 වල k ඍණ 1 කියන එකෙන් ඕනේ නැත මට මෙන්න මේ ටික කවුද k සමාන 1 සිට 11නේ 10 තෙක් කට්ටි ඕනේ කාගද 2 යට 5 k ඍණ 1 ගුණක මම කියපු තේරෙනවද හරි ඕන ඕන මේ ටික ඕනේ ඒ ටික ගන්න සම්පූර්ණ සෙට් එක ඕන ටික අඩු කරා දන තේරුම් කිව්ව අනිත් තැනට ගියත් 5 ඒකෙත් කැඩුවා සිග්මා k සමාන 1 සිට 10 3 m තෙක් කට්ටියගෙන් k ඝනය ඕනේ නැත මට සිග්මා k සමාන 1 සිට 10ට ගියන් පස්සේ 11 එහා ටික එනවා මේ ටික රැක 10 තෙක් k ඝනය හරිල දැන් ඉතින් පුළුවන් මේකට දැන් මෙතන උතර මෙතන තියෙන කොල්තර ගුණෝත්තර ශ්‍රේණිය මෙතන තියෙන ගුණෝත්තර මෙතන තියෙන k ගණනේ ගුණෝත්තරයක මෙන්න මෙතන පොඩ්ඩ විපරං කරලා බලුවොත් මොකද්ද මෙතන ඉන්නේ මුලින්ම ඉන්නේ 2 යට 5 දැන් ඊට පස්සේ 2 යට 5 වල ඕ k එක දැම්මොත් 2 යට 5 වල බිඳුව වල බලේ නේ ඒක නතර මේකනේ ඊට පස්සේ 2 යට 5 වල 1 වන බලේ දැන් ඊට පස්සේ 2 යට 5 වල දෙවන බලේ කොහොමද ඉන්නේ ආදීන්ස කොහොමද යන්නේ ඔයගොල්ලෝ දැන් බලපු ගාම a කියන්නේ කවුද? 1. පොදු අනුපාතය r කියන්නේ කවුද? 2 යට 5 වෙදි මේක නැතුව 2 යට 5 ම තමයි. නේ? මේ අවස්ථාව හැටියට නම් n කියන්නේ කවුද? යාර අපේ සූත්‍ර හැටියට n කියන්නේ 10 3 m. ඊළඟ අවස්ථාව හැටියට ඒත් a කියන්නේ 1මයි r කියන්නේ 2 යට 5 මයි 2 යට 5 මයි. හැබැයි n කියන්නේ කවුද? 10. ඔච්චරයි. නේ? තර් k ගණන සූත්‍රයේ මේක n කියන්නේ ඕගොල්ලන්ට දැන් පහදලම ඒ normal සූත්‍රය අපේ 10 3 m මේක හැටරෙන් කියන්නේ 10 කියලා තේරෙන්න ඕන ඕගොල්ලන්ට හරි එමදාම දැන් පස්සේ මෙතන එන අපිට e වාරයක් තර් මේක කොටස දාන්න පුළුවන් මට a 1 1 ඍණ r r කියන දෙක යට 5 හි බලේ n 10 3 m වැඩිම කරේන හරි ඍණ මේ කොටසෙන් දාන්න පුළුවන් a 1යි 1 ඍණ 2 යට 5 වල 10 බලයේ බෙදීම 1 ඍණ 2 යට 5 මම කියන තේරුණා හරි මේ කොටස හරි මෙතනට આવොත් 5 එළියේ මේ k ගණනය එකතුව එකේ නම් 10 3 m තෙක් එන්න අපිට n ගණනය ඒ කියන්නේ 10 3 m වල වර්ගය එහෙනම් 10 3 m ධන 1 හි වර්ග බෙදීම 4 ඔකන සූත්‍ර මතකද බ්ලොක් එක දැන් මේ ඒ සූත්‍රය හරි ඍණ මෙතන ඉන්නේ 10 වර්ගය 11 වර්ගය බෙදීම 4 හරි ඔන්නඔක සුළු කරනවා ඔය කියන පිළිතුර එන බොහොම සරලද අර මොනක දුන්නත් කඩලා ලියාගත්තා ඇඩ්ජස්ට් කරගත්තා දැන් සුසු පරි සූත්‍ර වලින් ආසෙද එච්චරයි